ආයුබෝවන් ඔබතුමාට ශ්‍රී ලංකාවට අන්තර්ජාතිකව බලපෑම් එල්ලෙවිදී ඇයි ඔබ ආණ්ඩුව විවේචනය කරන්නේ රජයට විරුද්ධව විශාල චෝදනාවක් තියෙන අවනීතියක රාජ්‍ය තස්සවාදයක බරපතල චෝදනාවක් තියෙන සුදුයන් සංස්කෘතිය කප්පම් ගැනීම පැහැර ගැනීම මේ සියලු සිද්ධි නැති වුණේ යුද්ධ නිසා නෙවෙයි විපක්ෂයේ මේ ආකාරයෙන් හැසිරෙන එක රටට හානිදායක නැද්ද පැහැදිලිව රට හානියක් නෙමෙයි මොකද අපි හදන්නේ මේ රටේ තියෙන අවනීතිය රැදී අපිට කිසිම කෙනෙක් දඟෙඩියට අරින්න ඕමනාවක් නැහැ ආණ්ඩු කීරි විදියට සැබවින්ම ශ්‍රී ලංකාවට මේ ආකාරයේ අන්තර්ජාතික බලපෑමක් තියෙනවද බලපෑමක් තියෙනවා දැඩි බලපෑමක් තියෙනවා හැබැයි මේ අන්තර්ජාතික මැදිහත්වීමකට පරිසරය හැදුවා ආණ්ඩු හැබැයි විපක්ෂය කියන්නේ ආණ්ඩුව මේක ප්‍රයෝගික කරගෙන දේශපාලන වාසි ගන්න හදනවා කියලා හොඳ උදාහරණයක් මේක දැන් ඉවත් පාඩම් කොමිසමේ වාර්තාව පිළිගන්නවා කියලා රජය කියනවා ජාත්‍යන්තරයක් කියන්නේ උගත් පාඩම් කොමිසම ක්‍රියාත්මක කරන්න එතකොට ජාත්‍යන්තරය ආණ්ඩුවේ අතර එකඟතාවයක් තියෙනවා එහෙම එකඟතාවයක් තියෙනවා නම් මොකට විරුද්ධ වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ බටහිර ගැති ප්‍රතිපත්තික සිටිනවා කියලා චෝදනාවක් එල්ල කළොත් බටහිර ගැති ප්‍රතිපත්තියක් නෙවෙයි අපි කියන්නේ රටේ නීතිය අනුව කටයුතු කරන්න ඕනේ දැන් අපේ රටේ නීතියක් නැහැ නේද දැන් අපේ රටේ සම්පූර්ණයෙන්ම තියෙන අවනීතිය නීතිය ක්‍රියාත්මක වෙන්නේ විපක්ෂයට විතරයි ඉතින් ඒකයි අපේ රටට විශාල විනාශයක් වෙන්නේ යන්නේ ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියන ස්ථාවරය ඔබතුමා තාමත් ඉන්නවද මම එදා කිව්වා අවි ආයුධ ගන්න සල්ලි තියෙනවා සිවිල් ජනතාවගේ ජීවිතය ගැන තැකීමක් නැත්තම් මම කෙලින්ම කිව්වා ඕන ගොනෙකුට යුද්ධයක් කරන්න පුළුවන් තමන් නැහැ කියන්නේ නමුත් අද වෙලා තියෙන මොකද්ද එක්සත් ජාතික පක්ෂය කවදාකවත් කිව්වේ නැහැ ත්‍ස්තවාදී විනාශ කරන්න එපා කියලා නමුත් එක්සත් ජාතික පක්ෂය මමයි කිව්වේ ත්‍ස්තවාදී විනාශ කරනකොට ඒ වැඩේ ගොන් විදියට කරන්න विशाल विनाशक